මේ ජනාධිපති වරණයේදී කිව්වේ පෞල් පාලනේ ආයි එන්නේ නැහැ. උගත් වෘත්තීය වේදීන්ට තැන දීලා ඇතරම දේශපාලනින් වියුක්ත දක්ෂ පිරිසක් රට පාලනය කරනවා කියන එක තමයි ප්‍රකාශ කරපු දේ. නමුත් ඇත්තටම සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වැඩ කරන්න දුන්නේ නැහැ මහින්ද රාජපක්ෂ කියලා මතයක් ඇති කළාට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කරන්න ගිය බොහෝ දෑ උදාහරණයකට අර RME එකට ගිහිල්ලා අර රියදුරු ලයිසම දවස් 7න් හදනවා කියපු එක නාරාහේම් පිටට ගිහිල්ලා සහතික මිලට රුපියල් 88ට හාල් දෙනවා කියපු එක ඒ වගේම රුපියල් 65ට පරිප්පු දෙනවා සැමන් රුපියල් 100ට දෙනවා මේ එකක්වත් එතුමට කරගන්න බැරුණා ඒ නිසා අවසානයේ සිද්ධ වුණේ මොකද්ද රටේ මුළු ආර්ථික පාලනයම බැසිල් රාජපක්ෂ මහත්තයා අතට ගමන් කළා කාර්ය සාධන බලයක් හැටියට ඒක තමයි සිද්ධ වුණේ අද වෙනකොට මේ නීතිය ක්‍රියාත්මක කිරීම වගේ පැටිවලදී අපිට පේනවා එක රටක් එක නීතියක් කිව්වට අද නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හා එහි අන්තේවාසිකයන්ට අනික් අයට නීතිය නවමින් ක්‍රියාත්මක වෙනවා රජයේ නිලධාරීන්ටත් එක්ක ඉතින් රජය නිතරම කියන දෙයක් තමයි අගමැතිතුමා 19 වෙනි සංශෝධනය ඉවත් කරනවා කියලා අපි එතුමගෙන් අහන්න ඕනි 19 වෙනි සංශෝධනයට ඔබතුමා ඡන්දෙ දුන්නා නේද දැන් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය ගත්තොත් එක්සත් ජාතික පක්ෂයට තිබුණේ ආසන 44යි 143ක්ම තිබුණේ ඔය කියන මහින්ද රාජපක්ෂ මහත්තයාට එතකොට මේ මේක සම්මත වුණේ 3-2කින් සම්මත වෙන්න ප්‍රධාන වුණේ මූලික වුණේ වැඩි ඡන්දය ලැබුණේ අද ඔය ඉන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණ්ඩායම නිසා ඒ නිසා මේක මේ අපේ රජයේ විසින් ඡන්ද පොරොන්දුවක් හැටියට ඉදිරිපත් කරපු යෝජනාවක් වුණත් යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න වැඩිම සහය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ නිසා 19 වෙනි සංශෝධනයේ අපි යෝජනාව ගෙනාව විතරයි යෝජනාව අනුමත කරන පියවරු හිටියේ රාජපක්ෂලා දැන් ඒගොල්ලෝ ඒක විවේචනය කරනවා විවේචනය කරාට ඒගොල්ලන්ගේ ශක්තියෙන් තමයි කරන්නේ දැන් මොකද්ද මේගොල්ලන්ගේ අවශ්‍යතාවය මේගොල්ලගේ අවශ්‍යතාවය තමයි මේ ස්වාධීන මැතිවරණ කොමිසම අහෝසි කිරීම ස්වාධීන අධිකරණය එතරින් නැත්තර නැති කළ තමන්ගේ හිතවතුන්ගෙන් නැවත වතාවක් අධිකරණය පිරවීම පොලිස් කොමිසම දැනටමත් ප්‍රායෝගිකව නිෂ්ක්‍රිය කරලා තියෙනවා ඉදිරියට පොලිස් කොමිසම සම්පූර්ණ දේශපාලන පත්වීම් වලට යට කිරීම රාජ්‍ය සේවයේ සම්පූර්ණම රාජ්‍ය සේවා කොමිසම විමසන් නැතුව නිලධාරීන් පත් කිරීම ආදී සිදු වෙමින් පවතිනවා ලේකම් වරු පත් කිරීම ජනාධිපතිගේ බලයක් වුවත් ඒකට පත් කරන පුද්ගලයන්ගේ සුසුකම් ගැන කිසිම තැකීමක් නැතුව ඒ කටයුතු සිදු කරගෙන යනවා ඉතින් මේ දිහා බැලුවාම මේ ස්වාධීන කොමිෂන් අක්‍රිය කිරීම එක්කම මේක පිටිපස්සේ තියෙන තව චූටි කතාවක ඒක තමයි අර දිත්වපුර වැසි භාවයේ තියෙන අයට රටේ මැති ඇමතිකම් දූර දැරීමට තියෙන බාධාව ඉවත් කර ගැනීම. ඔන්න ඔයගේ ඊටාම පටු ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්නෝමතික පාලනයකට ඉදිරියට යන ක්‍රියාවලියක් තමයි ඔවුන්ගේ සැලසුම. නමුත් අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව ඒ සැලසුම පරාජය කරලා නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයට මේ රටට ලබා දුන්න යහපාලනය කිසියම් දුරකට අපි මාධ්‍යවේදියෝ කාවත් පැහැරගෙන ගියේ නැහැ. කිසිම ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. අද වෙනකොට අද මේ වෙනකන් අධිකරණ වාර්තාව නැහැ අර නිදහස් චතුරස්‍රේ වෙඩි තබාගත් කුජලයාගේ මරණේ අධිකරණ වාර්තාව මේ වෙනතෙක් නැහැ. ඔහු සියදිවි නසාගත්තද ඔහුව ඝාතනය කළාද කියන එක ගැන අද වෙනකන් කිව්වේ නැහැ. ඉතින් අපිට පේනවා නැවත පටන් අරන් තියෙනවා පරණ සෙල්ලම වෙනත් ආකාරයකට. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා මෙරට පෞල් වාදය දැන් ස්ථිරයි. පෞලේ පිරිස ඇමතිකම් බෙදා ගැනීමට සැලසුම් කළ තියෙන එකත් ස්ථිරයි. අත්නෝමතික පාලනයකට රට ගමන් කරමින් තියෙන එකත් ස්ථිරයි. රට මෙහෙම ගියොත් අනාගත ලේවැගිරීමකට යන්න ඉඩ තියෙනවා. මේ රටේ අත්නෝමතිකව වැඩ කරපු හැම අවස්ථාවම සිද්ධ වුණේ ඒකයි. ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා විකල්පයක් දැන් තියෙනවා. නැවුම් විකල්පයක් තියෙනවා. අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් උදු සමගි ජනබලවේග. අංක 1 පාටලි චම්පික රණවක කොළඹ දිස්ත්‍රික්කයේ සමගි ජනබලවේගය.